ස්කෝල මහත්තයා මේ කවුර ටිකක් ගිලෙන්ටි කියලා හේදෝරි උගේ පාන්දර ගියාම අවුකූටකේ බේරලා ඉන්න පුළුවන් ආපහු විනාඩි පහකට ඉස්සෙල්ලා ආවනම් නන්දසිරියාගේ කැන්ටර් එකේ යන්න තිබුණා මේ කියන්නේ කැන්ටර් එක මේ කඩේ පාස් කරගෙන ගිහින් ඕනම් විනාඩි පහක් ඇති විනාඩි පහකට කලින් අපි මෙතන හිටියත් නන්දසිරි අපිව ඒකට ගොඩ කරගන්නේ නෑ සියදෝරිස් අනේ නෑ මැනිකි ඔය කේන්ති ගිය වෙලාවට ඕක බැන්නට හරි හොඳ එක ඕක නපුරුකමට නෙමේ සියදෝරිස් හිතේ අමාරුවට නන්දසිරි කොහොමත් ඉන්නේ අපිත් එක්කම නාපේ ඕවා ටික ටික මගහැරිලා යයි නිකන් ඈ මේවා කියන්නේ නපුරු කාලට සතහට පැමිණෙන විපත එදුරු නොවේ කල පව් පල දෙවා මිස ඒකත් හැබැයි අපි දැන් කීප දොහක් තිස්සේ උඹව මුලිච්ච වෙන්න කියලා හිත හිත හිටියේ කොහෙද මේ ලෙඩ දුක්ින්ද ඒකත් බැරි වුණා අපි ගම් සභා හන්දියෙන් යන්න පුළුවන්කම තියෙද්දිත් මේ පැත්තෙන් ආවේ ඒකයි අනේ ස්කෝල මහත්තයා මොකට රස්තියාදු වෙනවද මට පණිවිඩයක් කිව්වනම් මම යමින් එමින් ස්කෝල මහත්තයා ගෙදරට ගොඩ වෙනවනේ අපේ වැඩේට සියදෝරිස් ගෙන්න ගන්න එක හොඳය මේ මොනවා අහනවද ස්කෝල මහත්තයා ගුරු ගෙදරටයි වෙද ගෙදරටයි පන්සලටයි ආවතේව කාර්ය වුණාට පව් නෑ කියනවනේ ආශේ දෝරිස් ඉස්කෝල මහත්තයා මොකක්ද අර අනිල්ලාගේ මගුල් ගෙදෙට්ට අපේ සුපුන් පුතාවයි කියන කතාව මම්ම ඉස්කෝල මහත්තයාව හම්බෙලා ඔය කතාව කියන්නයි හිටියේ පස්සෙන් පහු මට තේරුණා මොකටද මේ තුවාලයක් ආපහු පාරන්නේ කියලා ඒ කතාව මගේ හිතින් අයින් කරලා දැම්මා චූටියා රැයක් දවාලක් නැතුව මේ එලිපත්තට වෙලා දුක කියනවා අහගෙන ඉඳ බැරි හින්දා මට ඒ කතාව කියන්න සිද්ධ වුණා කවුද දන්නේ මූ ගිහිල්ලා ඉස්කෝල මහත්තයාට ඔය කතාව කියයි කියලා චූටියා ඉතින් අපේ ගෙදර කෙනෙක් වගේමනේ ඌ මේක දැනගත්තයි කියලා කටේ කෙළ බින්දුවක් හලන්නේ නැහැ අපිට අපේ කාට වැඩිය විශ්වාසයි චූටියාව හොඳයි මට මේ කතාවේ ඇත්ත නැත්ද කියලා හිතාන් සීදෝරිස් ඉස්කෝල මහත්තයාට කියන්න මේ කතාව නන්දසිරියවත් නන්දසිරිලා පවුලවත් දන්නේ නැහැ කොටින්ම කියනවා නම් මැනිකේ මේ කතාව දන්නේ මමයි අපේ පවුලයි අනිලුයි අනිල්ගේ පවුලයි විතරයි හරි මට දැන් ඔය කතන්දරේ කියලා දීලා හිතාන්කෝ මෙන්න මෙහෙමයි
අනිලයි පවුලයි බැඳීමේ චිත්ත ප්‍රීතිය නිමිත්තෙන් උන්ගේ ළඟ යාළුවන්ට කියලා බත්කටක් දීලා පැදුරු සාජ්‍යයක් දැම්මා. අපේ සුපුන් මහත්තයා ආරාධනාවක් නැතුව ඇවිල්ලා රුපියල් 10,000ක් කවරෙකට දාලා අනිල්ගේ අතේ මිටමොල එව්වලු. හැබැයි සුපුන් මහත්තයා ඇවිල්ලා තියෙන්නේ මේ වැඩේට අලුත්ම අලුත් ජාතියේ කාර් එකක. හැබැයි මේ කාර් එකේ මදාවිකාරයෝ 3-4 දෙනෙකුත් ඇවිල්ලා තියෙනවා. ඔබ එමතු ඉදිරි කතරින් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න. ආසාවට කතා කරන්න ඕන. මාතක සමහර මිනිස්සුන්ට එක එක වෙලාවට විකාර ආසාවල් එනවනේ. මේකත් ඉතින් එහෙම එකක් වෙන්න පුළුවන්. ඒකටද වෙලාවක් ඕනේ? මම පුළුවන් වෙලාවට ඒ ළමයා එක්කන් එන්නම්. ඔය නැති වෙලාවක ආව? ඔය එනකම් මට තියාගන්න පුළුවන් නේ ළමයා? අර එක්සර්සයිස් කරද්දී ඔයාට එනවා කියපු ඔලු ගැක්ම තාම තියෙනවද සර්? ඔව් ડોක්ටර්. ඒක ඉස්සරහට වැඩිද අඩුද? කියන්න තරම් නම් අඩුවක් නෑ ડોක්ටර්. සමහර වෙලාවට එක්සර්සයිස් කරලා ගොඩ වෙලාවක් යනකොට ඒ දැනෙන අමාරුව අඩුවක් නෑ ડોක්ටර්. එතකොට අර කලුවරට අමුතු එලි පේනවා කියපු ගතිය. ඒක නම් දැන් පේන්නේ නැති තරම් ડોක්ටර්. වෙලාවකට මට හිතෙනවා මං ඒ දකින්න ඇත්ත හීනයක් කියලා. ඔව්. සමහර විට ඒක වෙන්න බැරිත් නේ. මේ පරණ ට්‍රීට්මන්ට් ටික මේ විදිහට කන්ටිනියු කරගෙන යමු. පස්සේ බලමු මොනවද කරන්න පුළුවන් කියලා. Thank you, doctor. මේ වගේ තැනකදී යෝ වෙල්කම් කියලා කියන්න බෑනේ දරුවෝ. පිළිවෙලට බෙහෙත් ටික අරගෙන වෙලාවට එක්සර්සයිස් ටික කරන්න. මම මේ විදිහට හම්බ වෙන්නේ නේක. ඉක්මනට අත කර ගන්න ඕනේ. වෙන patient කෙනෙක් room එකට ඇවිත් ඇති. නෑ මම ටග් කරලා ගිහලා අරන් එන්න. මම පොඩ මෙතන ලා ඉන්නවා. කොහෙවත් යන්න එපා. මෙහෙම වෙන්න. දැන් තියෙන situation එකත් එක්ක මේ ළමයා එහෙම එකක් යන එක නම් කිසිම තේරුමක් නෑ කියලා තමයි මට හිතෙන්නේ.
නිසංකණන් ඉතින් ඒක පිළිගන්න ලෑස්ති වෙන කවුරු නැහැ. මම නිසංකට තවදී කෝල් එක ගන්න. හරි හරි. මේ සිට්යුෂන් එක ගැන නිසංකට කතා කරන්න මට රවින්ගේ උදව් ඕනේ. ඒ ડોක්ටර් සයිලොන්ට මොකද ප්‍රශ්නේ? අම්තුෙන් කියලා අලුත් ප්‍රශ්නයක් නෑ රවි. හැබැයි අපිට මේ තියෙන ප්‍රශ්නේ හිතපුවම ලේසියෙන් විසඳගන්න පුළුවන් කියලා මට ෂුවර් නෑ. ඊගෙන නිශ්ශංක දැනුවත් කරන එක මගේ යුතුකමක් නේ. එතකොට ડોක්ටර් මේ අලුත් රිපෝට්ස් වල ඒ වලත් කිසිම ප්‍රෝග්‍රස් එකක් නැද්ද? කිසිම ප්‍රෝග්‍රස් එකක් නෑ රවි. ඒ මිනුල්ට තියෙන්නේ අවුල. පොඩි නෙමෙයි. ලොකු අවුලක්. මේ තියෙන සිතුේෂන් එකත් එක්ක මෙලම එංගලන්ත එක නිලා ට්‍රිප්ස් කරන එක නිෂ්ප්‍රයෝජන වේදමක්. ඉස්සරහ මේක ගැන තීරු කරන්න උත්තර කෙනා ඔයා. මයිතනා ડોක්ටර්. ඔබද මේක මේ මම විඳරා ගන්න බොහොම අමාරුයි. ඒ හැම එකේ කොහොමද මම පොසවට තීරු කළේ? මං හිතනවා මේ ප්‍රශ්න ගැන ડોක්ටර් උනත් සර් නොකිය ඉන්නවා නම් හොඳයි කියලා. මොකද අපි කවුරු කොහොම කිව්වත් සර් සයිරන් ගිව ඉංග්ලන්ඩ් ගෙනිනක මම හිතන්නේ සර් අතර කරයි කියලා. අනික ડોක්ටර් මේ සයිරන් ගිව හොඳ කරන්න දරන උත්සාහය මේ දෙන්න නතර කරන්නේ දෙන්නගේ එක්කෙනෙක් ජීවිතෙන් සමුගත දාට විතරයි. හිතුවා බයික් එකේ යතර ගේන ඉන්දියාවට ගියා කියලා. ජපානේ බයිසිකල් එක මොකටද ඉන්දියාවට යතර ගේන්නේ? මොනවද රවින් ડોක්ටර් කියන්නේ? ડોක්ටර් කියනවාද මාව සනීප කරන්න බෑ කියලා. මොනවද මම කියන්නේ? මම ඔයාට තේරුම් ගන්න බැරි දෙයක් කිව්වේ නෑ නේ රවින්. මට දැන්ටත් යාන්තමු ටෙලි විතරක් පේන එකේ ඒකත් නොපුණුනා කියලා ලොකු වෙනසක් නැහැ රවින්. ඇත්තටම දෙයක් දැකලා ඒ සතුට විඳ ගන්න බැරුව ඉන්න මට දෙයක් නොදැක්ක කියලා මගේ සතුට නැති වෙන්නේ නැහැ රවින්. ඇත්තටම මට දැන් මුකුත්ම පේන්නේ නැති ගානයි රවින්. යන් 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 ඔවා කතා කරන උඩ වෙලාවක් නෑ. ඒත් මට වෙලා තියෙනවනේ රවින්. එනයි තුවා වෙලා තියෙන කෙනෙක් හොයා ගන්න. ඒකත් මට කරලා දෙන්න වෙන්නේ ඔහටනේ රවින්. එහෙමයි කියලා ඉතින් මට පේන එකක් ඈ. නිහාලට ගහනවා නම් ගහන්න වෙන්නේ ස්නයිපර් ෂොට් එකක්ම තමයි. එයාරෙන් ළඟට ගිහිල්ලා ගහලා මිනිහ වට්ටන්න බෑ. අනිත් එක එක් ගහන එකත් ගහන්න ඕනේ ඔන් ది ස්පොට්. කතන්දර ඉවරයි. නැත්තම් වෙන්නේ ඇමරිකාව ඉරාකෙට බැස්ස එකේ අනිත් එක. අපි මෙච්චර කල් ගහපු උන්ට ගැව්වේ ස්නයිපර් ෂොට් දෙපා. නිකන් බබෙක් කයි කතරන්න එපා නීල්. නිහාල් කියන්නේ ඇමරිකාව නම් අපි නිකන් කාපිරි මුඩුක්කෝ වගේ.
උඹව කියනවගේ ඔක්කොම ලොකුකම් හරියට ටාගට් එකට දෙකක් තියාගන්න පුළුවන් එකෙක් හම්බෙනකන් විතරයි. වා හිතනද ඔයාගේ වචන සලකලා එහෙම එක්කෙනෙක් නිහාගේ වලට පිස්තෝල තියයි කියලා. අනිත් එක අපි එහෙම එකෙක් ඔයව පදිරි වෙද්දී කතන්දරේ නියාලගේ කනට ගියොත් බබස්සුන් බබාගේ අම්මස්සුන් නෙලයි. මොනවද කියන්නේ? ආනුඩ තෝයාගන්න බැරි මාර්සින්ගේ කතන්දරේ ඌට ෆයිල් වුණා නා. ඕක බදර නොවේ තියද? ඒ පිටින් හොයන්න ගියොත් නේ බං. අවුරුදු 8ක ආමියකේ ට්‍රේනින් එකක් තියෙන මට කොහමහලෝ කජ්ජද්ද බං. අපි එහෙ ගියපු ජීවිතයේ හැටියට කාර් බාර වලින් ඇවිල්ලා දාස් ගණන් දෙනවා කියන එක මහා කජ්ජා නෙමෙයි මාමේ. අපි දැන් මේ රිපෝට්ස් ගත්තේ ළඟ ළඟම නේ සර්. ඉතින් මේ අර කලින් රිපෝට් එකේ මේ රිපෝට් එකේ එහෙම ලොකු වෙනසක් නැහැ සර්. මට දැන් වෙච්ච දේ නෙවෙයි හිතානිදා වෙන්න තියෙන දේ ගැන හිතා ගන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.